අයිබෝවන් සුබ දවසක් RCF කියන්නේ ගොඩක් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වැඩක් කරනවා නම් හරි ක්වොලිටි එකට කරන්න ඕනේ ටිකක් ගණන් හැබැයි ඔයාගේ වැඩේ ලස්සනට කරන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම් එකක් තමයි RCF කියන්නේ ඉතින් මම හිතන්නේ ලංකාවේ ගොඩක් සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ඒ වගේම අපි ෆ්ලෑෂ් බෑග් ගේම් පටන් ගත්තාම ගොඩක් අපේ ජිප්සිස් වගේ ගත්තත් ගොඩක් සංගීත කණ්ඩායම් පාවිච්චි කරන්නේ RCF කියන සවුන්ඩ් බ්‍රෑන්ඩ් එක. ඕගොල්ලෝ අහලත් ඇති සමහරක් අර JBL. එතකොට ගොඩක් සවුන්ඩ් බ්‍රෑන්ඩ්ස් වල ඇතුළේ ස්පීක එක වගේ දේවල් නිෂ්පාදනය කරන්නේ RCF කියන කම්පැනි එකෙන් හොයලා බැලුවොත් කොහොම වුණත් අපි බලමු අද දවසේදී මොකක්ද ගෙනත් තියෙන්නේ කියලා. මම ගෙනත් තියෙනවා RCF sub 905 කියන මොඩල් එක sub 905 AS2 කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ඔය හැම එකකම A කියලා තියෙනවා. ඒ A කියන්නේ ඇක්ටිව් කියන එක. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ස්පීකර්ස් වර්ග දෙකක් තියෙනවා ඇක්ටිව් සහ පැසිව්. ඇක්ටිව් කියන්නේ ඇතුලේ ඉන්බිල්ට් කරලා තියෙන ඇම්ප්ලිෆයර් එකක්. ඔයගොල්ලෝ වෙන්ද වගේ අර ඇම්ප්ලිෆයර් සුස්සන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. පැසිව් කියන්නේ ඔයගොල්ලෝ ඇම්ප්ලිෆයර් එකක් අරන් ගිහිල්ලා යූස් කරන්න ඕන අර ඉස්සර තිබ්බා වගේ ලොකු ස්පීකර්ස් කැටගරි තමයි පැසිව් කියන්නේ. ඉතින් මේක මේ දෙකම මම ළඟ තියෙන එකක්වත් පැසිව් වේව නැහැ. ඔක්කොම තියෙන ඇක්ටිව් වේව. ඒක හරි ලේසි ගියා ප්ලග් කරා ප්ලේ කරා. ඉතින් ටොප් එක විදිහට මම යූස් කරන්න ගත්තේ NX32A කියන මොඩල් එක එකත් RCF අපි සබ් එකෙන් පටන් ගමු ඕපන් කරන්න කලින් මේ තියෙන්නේ ඒ ඔරිජිනල් RCF පෝල් එක අපි මේ ඔක්කොම දැන් අන්බොක්ස් කරන් බලමු සබ් එක වෝඩ් 2200ක් ලොකු පව එකක් තියෙනවා හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අඟල් 15 15 ඉන්ච් වූෆර් එකක් තියෙන්නේ බරින් අඩුයි කම්පැක්ට් කිලෝ 30ක් තමයි මේක 30ක් 32ක් තමයි මැක්සිමම් මේක weight එක වෙන්නේ. ටොප් එක කිලෝ 20ක් වරයි. ගොඩක් අපි රට රටවල වල ඉන්න musicians ලාන් ඇහුවොත් එහෙම RCF හොඳ ටොප් එකක් කියන්න කියලා මට ගොඩක් අය කිව්වේ NX32A කියන මොඩල් එක ගන්න කියලා. මොකද ගොඩක් world famous world class musicians ලා play කරන ටොප් එකක් තමයි මේ NX32A කියන්නේ. මේකේ තියෙන ඇන්ගල් එකත් එක්ක මම ඔයාලට පෙන්වන්න තව ටිකකින් ඕපන් කරලා මේක ඔයාලට ස්ටේජ් ෆ්ලෝ මොනිටර් එකක් විදිහට තියාගන්නත් පුළුවන් නැත්නම් ඔයාලට ඒකේ අර හෝල් එක තියෙන නිසා ඔයාලට ස්ටෑන්ඩ් එකකට දාලා තියාගන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම සබ් එකේ පෝල් එකකට දාලා තියාගන්නත් පුළුවන් ඉතින් මම ගත්තේ සබ් එකේ පෝල් එක ගහලා උඩින් මේක තියන්න මේක වොට් 1400ක් මේක 2200ක් එතකොට මම මේකේ මොනිටර් එක විදිහට ඕඩර් කරන්න කියලා හිතුවා මොකද මේ NX32 එකක් මොනිටර් එකක් විදිහට ඕඩර් කරන්න ටිකක් ගණන් නිසා 8910 කියලා මොඩලයක් ඇවිල්ලා තියෙනවා 8910 කියන්නේ 10 ඉන්ච් වූෆර් එකක් තියෙන්නේ 8910 912 915 ඉතින් වැඩි කතා නැතුව අපි මේ සෙටප් එක ඕපන් කරගෙන බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කොහොමද මේ RCF මේ ප්‍රොඩක්ට්ස් එක අපිට එවලා තියෙන්නේ කියලා මේකේ මොඩල් දෙකක් තියෙනවා අවසාන වශයෙන් එකක් කියන්න ඕනේ NX45A කියන්නේ 5 කියන්නේ එතන 15 කියන එක තමයි එතන 45 කියන්නේ එතකොට 15 ඉන්ච් 32 කියන එකේ 2 තියෙනවා එතකොට ඒක 12 ඉන්ච් කියන එක විදිහට තමයි මේකල දීලා තියෙන්නේ රයිට් අපි මේක අර මං කලින් කිව්වා වගේ ටිකක් හෙවි අපි මේක බාගෙන බලමු එහෙනම් ලකි මට පවර් කේබල්ස් 3ක් හම්බෙලා තියෙනවා RCF වොරන්ටි සර්ටිෆිකට් එක වෙන්ද වගේම ප්‍රොඩක්ට්ස් වල එන විදිහට එකක් ඇවිල්ලා තියෙනවා රයිට් අපි මේ ටික පැත්තකින් තියාගමු මේකේ වුඩ් කැබින් එකක් තියෙන්නේ ඒ නිසා තමයි මේක ගොඩක්ම පවර්ෆුල් කියලා ගොඩක් කට්ටිය කියන්නේ හේතුව හොඳ රබර් ග්‍රිප් එකක් එක්ක හෑන්ඩල් එක වෙලා තියෙනවා මොකද ටිකක් හෙවි නිසා මේක දෙන්නෙක්ට අරන් යන්න පුළුවන් ලේසියෙන් විදිහට මේ ස්පීක එකකට මට කොස්ට් උනේ නිව්සීලන්ඩ් ඩොලර්ස් 3100ක් ඒ කියන්නේ ලක්ෂ 6000ක් 7ක් විතර ගාණ වැඩි වුණත් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මම මේකේ බෑක් එක ඔයගලන්ට පෙන්නුවොත් ඇම්ප් එක පවර් ඔන් ඔෆ් එක එතකොට පවර් ඉන් එක මෙතනින් තව ස්පීකර් එකකට පවර් අවුට් එකක් ගන්න පුළුවන් වාට මේ ස්පීකර් එකෙන්ම එතකොට වාට ළඟ ළඟ මම හිතන්නේ ස්පීකර්ස් 3ක් දක්වා මැක්සිමම් යන්න පුළුවන් වාට ඔයා සබ් එකක් නැතුව යූස් කරනවා නම් මේ ස්පීකර් එක විතරක් පොඩි තැනකට බේස් එක ටිකක් ඕන නම් වාට බේස් බූස්ට් කියන එක ඔබ පුහම ටිකක් හොඳ බේස් පංච් එකක් තියෙනවා ටිකක් හොඳ මම හිතන්නේ මම සබ් එක දාන නිසා මම මේක ඔන් කරන්න නැතුව තියෙනවා මෙතන වොලියුම් නොබ් එක තියෙනවා ඒ වගේම XLR ඉන්පුට් අවුට්පුට් තියෙනවා සාමාන්‍ය ස්පීකර් එක වගේම අර මම කලින් කිව්වේ මේකේ හැඩේ ඒ කියන්නේ වාට මේක ෆ්ලෝ මොනිටර් එකක් විදියට යූස් කරගන්නත් පුළුවන් අපි තියලා බලමු ස්ටේජ් ෆ්ලෝ මොනිටර් එකක් විදියට හොඳටම යූස් කරන්න පුළුවන් නයිස් ග්‍රිල් එකක් RCF ෆ්ලෝ එකක වෙලා තියෙනවා ඉතින් මේ චයිනීස් ස්පීකර්ස් නෙමෙයි මේක මේඩ් ඉන් ඉටලි ඉතින් ඒ නිසා ගොඩක් වටිනවා ඔයා ගෙවන ගානට ගොඩක් හොඳ සේවයක් කරයි. හයිට් අපි හිනා මේක පැත්තකින් තියලා අපි ඊළඟට සබ් එක අන්පැක් කරන් බලමු.
අර අනිත් ස්පීකර් එකේ වගේම ඕනම ප්‍රොඩක්ට් එකකට 2 years warranty සර්ටිෆිකේට් එක මේකෝ ලැබෙනවා. එකක් බලා ගන්න පුළුවන්. එතන ඔයාලට පෝල් එක දාන්න පුළුවන් විදිහට එවලා තියෙනවා. මේ සබ් එකට තව සබ් එකක් තියන්න පුළුවන් විදිහට මෙතන පොඩි චූටි වලවල් හතරක් වගේ තියෙනවා. ඒ කියන්නේ අනිත් සබ් එකේ බුෂ් හතර සෙට් වෙන විදිහට. ග්‍රිල් එක ගැන කතා කරද්දි ඉතාමත් සොලිඩ් හරිම ලස්සන ග්‍රිල් එකක් එවලා තියෙනවා. ටිකක් සබ් එක නිකන් ෆ්ලැට් මා තියෙනවට වඩා පොඩ්ඩක් දෙපැත්තට ෂේප් කරලා තියෙනවා. NX series එක වගේම තමයි මේ සබ් එකෙත් හොඳ රබර් ග්‍රිප් එකක් දීලා තියෙනවා. මොකද මේක ටිකක් හෙවි නිසා. හෙවි කොට ගොඩක් හෙවි නෑ සාමාන්‍යයෙන් තනියෙන් උස්ස ගන්න පුළුවන්. මෙතන වොලියුම් නොබ් එකක් මේකමයි. මේක පුෂ් කරපුවාම වාට පුළුවන් අනිත් ඩිලේ එක එතකොට ක්‍රොස් ඕවර් සෙටින්ග්ස් වගේ මෙතන ඔක්කොම දීලා තියෙනවා. පවර් ඉන් එක, පවර් අවුට් එක, එතකොට මම කලින් කෝ වගේ මේක වොලියුම් නොබ් එක, XLR ඉන්පුට්ස්, අවුට්පුට්ස් තියෙනවා. ඉතින් මේ ඇම්ප් එක හරිම ෂෝක්. 15 ඉන්ච් නිසා ඕනතරම් රන් යන්නත් පුළුවන්. ඔයා හිතන්න 15 ඉන්ච් එකක් මෙහෙම අමාරු නම් 18 ඉන්ච් එකක් කොච්චර අමාරුද අපි තනියෙන් වගේ වැඩක් කරගන්නවා නම් මම හිතන්නේ මේක හොඳටම ඇති. මම 18 ඉන්ච් සබ් උප පාවිච්චි කරපු කෙනෙක් විදිහට මගේ කලින් තිබ්බ 18 ඉන්ච් එකත් මේ වගේ තමයි ඇත්තටම සයිස් එක. මේගොල්ලෝගේ 15 ඉන්ච් කියන්නේ RCF ටික. ඒ කියන්නේ බොක්ස් එක ටිකක් හොඳට ලොකුවට සොලිඩ් වෙලා තියෙනවා. පංච් එක ටිකක් තියෙන ඕන නිසා. මම මේක ගොඩක් උස්සන්න යන්නේ නැහැ. මොකද ඔයාලට වීඩියෝ එකට පේන්නේ නැති වෙන නිසා. අපි එහෙනම් টොප් එක තියාගෙන බලමු. එක පැත්තකට ඕපන් අනිත් පැත්තට ක්ලෝස් කරලා තියෙනවා. ඕපන් කියන පැත්තට ඕපන් කරපුවම තමයි ස්පීකර් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ක්ලෝස් කරන්න ඕනේ. ඊට පස්සේ මේක ගැලවෙන්නේ නැහැ, ලොක් වෙනවා. මැක්සිමම් ලෝඩ් කැපැසිටි එක 35 kg. හරි හොඳ කම්බිනේෂන් එකක්. මේ grill එක ගත්තත් එකම grill එක තියෙන්නේ. රයිට්. එතකොට මේ දෙක මැච් වෙනවා. හොඳ කම්බිනේෂන් එකක්. අවසාන වශයෙන් මේකත් කියන්න ඕනේ. දැන් මම මේ ප්‍රොඩක්ට් එක ගන්න කලින් මම හිතුවා මම මේ සබ් එකත් එක්ක HDL6A කියන array box එකක් ගන්නවා කියලා. එතකොට ඒකට fly by එකක් ගන්න ඕනේ. fly by එක විතරක් speaker එකෙන් half cost. ඒ කියන්නේ speaker එක 2400යි fly by එක විතරක් $1299යි. half price වලටත් වඩා වැඩි fly by එක විතරක්. ඉතින් ඔයා වටිනවා fly by එක උඩ ගොඩක් speakers තියෙනවා නะ. නමුත් ඔයා එකක් තිබ්බත් ඔයාට fly by එකක් ගන්න වෙනවා. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි ඔයාට මේ sub එකේ horse power එක ඒ HDL6 එකට match කරන්න ඕනේ නම් ඔයා top දෙකක් HDL දෙකක් ගන්න ඕනේ එක පැත්තකට. එතකොට එතන $4800යි සබ් එක $3000යි ෆ්ලයි බා එකයි එක පැත්තක $10000කට වඩා කොස්ට් වෙනවා. ඉතින් මට කොස්ට් වුණේ 6500 නිව්සීලන්ඩ් ඩොලර්ස් වගේ එක පැත්තකට බෑග්ස් වලට නැතුව. ඉතින් බෑග්ස් එකම $7000 වගේ කොස්ට් වුණා එක සයිඩ් එකකට. එතකොට දෙපැත්තටම 14000 16000 වගේ මොනිටර් එකත් එක්ක කොස්ට් වෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ මුදල් ලක්ෂ 37 38ක් විතර. ඉතින් ඒත් worth quality එකට වැඩක් කරන්න පුළුවන්. හොඳ සෙටප් එකක් ඔයාලා ළඟ තියෙන නිසා ප්‍රයිස් එකට වඩා මට ආසාවක් තිබ්බා HDL6 එකක් ගන්න සබ් එකත් එක්ක සෙටප් කරලා. টොප් දෙකක් ගන්න උනත් හරි ප්‍රශ්නයක් නැහැ. මම ඒකටත් හිත හදාගත්තා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. HDL6 එක සෙන්ටිමීටර් දෙකක් වයිඩ් නැත්තම් පළලයි සබ් එකට සාපේක්ෂව. එතකොට RCF කම්පැනි එක බයයි සෙල් කරන්න මේ සබ් එකට HDL6 එක 2 cm වයිඩ් නිසා ඒගොල්ලෝ මට ඒක සෙල් කරන්න බෑ කිව්වා. ඒගොල්ලෝ ඩික්ලයින් කරා. ඒ නිසා තමයි මට HDL6 එක ගන්න බැරුනේ. පස්සේ මම වෙන විදිහකට HDL6 එක ගන්න බැලුවා. 18 subwoofer එකක් එක්ක තිබ්බේ මුළු කන්ට්‍රි එකටම HDL6 10යි. ඒ 10ම චර්ච් එකකට අරගෙන ඉතින් මට ඒ ඔපෂන් එක මිස් වුණා. කොහොම වුණත් මම ගොඩක් සැටිස් මේ টොප් එකයි මේ සබ් එකයි ගන්න ලැබීම. මොකද මේ දෙක ගානට මැච් වෙනවා. උස පළල කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. HDL6 එකට වඩා ලොකු පවර් එකක් ලොකු ත්‍රෝ එකක් ඩීප් ත්‍රෝ එකක් දෙන්න පුළුවන්. මොකද HDL6 පාත් දෙකක් ගෙනහිල්ලා තනියම දෙකක් ෆ්ලයි බා එකට දාගෙන සෙට් කරනවට වඩා මේක ගොඩක් වාට ටයිම් සේව් වෙනවා. පරිස්සමෙන් ඉන්න, හොඳින් ඉන්න, ජයවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ආදරේ. God bless you. See you next time with another episode. Bye bye.